පෘථිවියේ මැද කොටස තවමත් දැඩි උණුසුමකින් යුක්තයි. එය සෙල්සියස් අංශක 6000ක් පමණ වෙනවා කියලා ගණන් බලා තියෙනවා. ගිනි කඳු පුපුරනකොට පිටතට ගලා එන්නේ එසේ උණුසුමෙන් යුක්ත ලාවා කියන ද්‍රව්‍යය. ශ්‍රේණිය ඉතිහාසයේ විෂය 8 පළවෙනි වාරයට නියමිත දෙවන පාඩම ආදි මිනිසා කියන පාඩම අද අපි සාකච්ඡා කරනවා. මිනිසා ජීවත් වෙන්නේ පෘථිවියේ. පෘථිවිය කියන්නේ අපි කාගේත් ලෝකයයි. මිනිසුන්ට වගේම වෙනත් සතුන් විවිධ ගහකොළ වලටත් නවා තැන වෙන්නේ මේ පෘථිවිය. ඒ නිසා අපි ජීවත් වෙන පෘථිවිය ගැන ඉගෙනීම වැදගත් වෙනවා. අපි මේ පාඩමේ මුලින්ම පෘථිවිය බිහිවීම හා ජීවය ඇතිවීම කියන කොටස සාකච්ඡා කරමු. පෘථිවිය බිහිවීම. අපි ජීවත් වෙන පෘථිවිය මීට අවුරුදු මිලියන 4540කට කලින් තමයි බිහි වෙලා තියෙන්නේ. මේ පෘථිවිය බිහිවීම පිළිබඳව විවිධ මත මතාන්තර තිබුණත් පොදු විශ්වාසය වෙන්නේ මේ පෘථිවිය දූවිලි වලාවකින් එහෙම නැත්නම් නිහාරිකාවකින් බිහි වුණා කියන එක. පෘථිවිය සෑදෙන අවස්ථාවේ එය මහත් උණුසුමකින් යුක්ත වුණා. පසුව ක්‍රමක්‍රමයෙන් මේක සිසිල් වෙන්න පටන් ගත්තා. පෘථිවියේ මැද කොටස තවමත් දැඩි උණුසුමකින් යුක්තයි. එය සෙල්සියස් අංශක 6000ක් පමණ වෙනවා කියලා ගණන් බලා තියෙනවා. ගිනි කඳු පුපුරනකොට පිටතට ගලා එන්නේ එසේ උණුසුමෙන් යුක්ත ලාවා කියන ද්‍රව්‍යය. පුංචාල දන්නවද වතුර නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක කීයද කියලා? සෙල්සියස් අංශක 100 තමයි ජලය උතුරන්නේ. එතකොට ඔයාලට හිතාගන්න පුළුවන් නේද පෘථිවිය ඇතුළත උෂ්ණත්වය කොච්චරද කියලා? ජීවීන් බිහිවීම. පෘථිවිය සෑදී කාලයක් ගිය පසු එහි මුල්ම ජීවියා බිහි වුණා. ඒ මීට අවුරුදු මිලියන 2500කට ඉහතදී. ලෝකයේ බිහි වූ මුල්ම ජීවියා වන්නේ ප්‍රොකාරියෝට් බැක්ටීරියාවයි. ලෝකයේ මුල්ම ජීවීන් බිහි වෙලා තියෙන්නේ ජලයේ. පසු කාලෙක මේ ජීවීන් ගොඩබිමට පැමිණියා. මුලින්ම ගොඩබිම පැතිර ගියේ ශාක වර්ගයි. ඒ මීට අවුරුදු මිලියන 542කට පෙර. එම යුගය අපි පැලියෝසොයික යුගය විදිහට හඳුන්වනවා. ඉන්පසු ගොඩබිම පහළ වුණේ පාද කිහිපයක් සහිත හැකරැල්ලන් මැනි සතුන්. ඒ මීට අවුරුදු මිලියන 420කට ඉහතදී. එම යුගය සිලෝරියන් යුගය විදිහට හඳුන්වනවා. මීට අවුරුදු මිලියන 542කට කලින් ජීවත් වෙච්ච සතෙක්ගේ සලකුණක් කැනඩාවෙන් හම්බ වෙලා තියෙනවා. සෙන්ටිමීටර් 4x7 අතර දිගකින් යුක්ත මුඛයක් හා ඇස් පහක් ඇති මුහුදේ පතුලේ ජීවත් වෙන මොහු ඔපබීනියා ලෙස හැඳින්වෙනවා. මීළඟ වීඩියෝ එකෙන් අපි මිනිසා බිහිවීම කියන පාඩම සාකච්ඡා කරමු. දැන් අපි බලමු දුවල පුතාලට මං අද කියලා දීපු පාඩම මතකයිද කියලා. මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර ඔයාලා දන්නවනම් වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් විදියට එවවන්න.